එතකොට අපි මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංකේන සංඛ්‍යාවලදී අපිට හම්බ වෙන මාපාංක ඇතුළත් අසමානතාවල තුන්වෙනි අසමානතාවේ කතා කරන්න. එතකොට මේකට ත්‍රිකෝණමිතික සමානතාවය කියලා තියෙනවා. ඉංග්‍රීසි වලින් කියනනම් complex triangle inequality එක. සිලබස් එක චෙක් කරලා බලන්න අනිවාර්යයෙන්ම සිලබස් එකේ මේක ඔයාලා අර ඉගෙනුම් ඵල යටතේ අනිවාර්යයෙන්ම මේකේ මෙයව සාධනය කිරීමත් ඔයාලගේ ඉගෙනුම් ඵලයක් විදිහට තමයි මේකේ තියෙන්නේ. හරි, සිලබස් එකේ තියෙන්නේ. ඒතොර අනිවාර්යයෙන්ම මේ මතකයේ දර පාස්වර්ඩ් කීප එකදීම මෙයව ඔප්පු කිරීම අහලා තිබා. ඒකෙන් දා මේ සාධනය කරන විදිය හොඳට බලා ගන්න. මම මේක ක්‍රම දෙකකට සාධනය කරනවා. මේක පළවෙනි ක්‍රමේ VG ක්‍රමයකින් algebraic method එකකින් අපි මෙයව සාධනය කරලා බලමු. හරිද? එතකොට මේකෙදි මොකද ඉස්සෙල්ලම කියන්න බලන්නකෝ. මේ අසමානතාවයේදී ඉස්සෙල්ලම සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවලු. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව ගන්නලු. හරිනේ? ඊට පස්සේ ඒ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කළා අනේ එකතුවේ මාපාංකයක් තියෙනවා. එහා පැත්තේ මොනවද තියෙන්නේ? අදාළ සංකීර්ණ සංඛ්‍යා දෙකේ වෙන වෙනම මාපාංක දෙක තියෙනවා. එහෙමනේ? මෙතනදී සංකීර්ණ සංඛ්‍යාවක් එකතු කළා මාපාංක අරගෙන තියෙනවා. දකුණු පැත්තේදී ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ වෙන වෙනම මාපාංක දෙක එකතු වෙනවා. එතකොට අපිට කොහොමද පෙන්වන්න තියෙන්නේ? මේ වෙන වෙනම එකතු කරද්දී එයා මේ එකතු කළ මාපාංක ගණනට වඩා විශාලයි. ඕ නැත්තම් සමානයි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. හරිනේ? බලමු පටන් ගන්න විදියක් මතක් කරලා. මෙතනදී මොකද මේ තියෙන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව මාපාංකයක් තියෙනවා. එහෙම නේද? සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක් ගන්න ලේසි තැනක් කොහෙදද? අමාර කියවට දෛශික වලටත් කනෙක්ට් කරන ලක්ෂණයක් තියෙනවා කියලා අපි ගාව කලින් ඒ දෙකෙදිත් කතා කරේ. උදාහරණකුත් අපි ඒක ගැන කතා කරා. මොකක්ද ලක්ෂණය? මෙන්න මෙයා නේද? මොකක්ද? සංකීර්ණ සංඛ්‍යාවක් එයාගේම ප්‍රතිපදයෙන් ගුණ කරොත් අපිට ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ගය හදා ගන්න පුළුවන්. එහෙම නේද? මොකද ඒක ටිකක් වැදගත් වෙන ලක්ෂණයක් කියලා. ඒකම මේ ටික මේ මකන්නෙත් නැතුව මේ ටික තියාගෙන ඉන්නේ. හරි? එතකොට මෙතනදී මේ මොකද කියන්නේ? සංකීර්ණ සංඛ්‍යාවක් එයාගේ ප්‍රතිපදයෙන් ගුණ කරොත් අපිට ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක වර්ගය හදා ගන්න පුළුවන්. එතකොට අපිට මෙතන මේ ඉසෙද්දන w කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක වුණනේ. එයාගේ එකපට මාපාංක හදා ගන්න අපි මේ මාපාංකේ වර්ගය හදාගමු. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගය කොහොමද හදා ගන්න පුළුවන්? මේ ඉසෙද්දන w කියන සංකීර්ණ සංඛ්‍යාවයි එයාගේම කොන්ජුගේට් එක නැත්නම් ප්‍රතිපදයෙන් ගුණ කරා නම් වැඩේ හරි. එහෙමනේ? මෙන්න මේ ලක්ෂණය අපි පාවිච්චි කරමු. හරිනේ? ඊට පස්සේ දැන් මේක සුළු කරගෙන යනවා. අපි දන්නවනේ. ඒතර සුළු කරගෙන ගිහිල්ලා බලමු අපි කොයි වගේ තැනකද මේක දිහිර වෙන්නේ කියලා. ඊට පස්සේ බලමු මේ වගේ තැනකද මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. කොහොමද හිතන්නේ කියලා බලමු. මේ ඔප්පු කිරීම කටපාඩම් කරලා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අවබෝධ කරගත්තා නම් ඔටෝමැටිකලි මතක හිටි. හරි? එතකොට මේ ප්‍රසාරණයේදී මොකද කරන්න වෙන්නේ? මෙතනදී මේක ප්‍රසාරණය කරන්න තාම දන්නේ නැහනේ. අයියේ. මේ ප්‍රතිපදේ දෙන්නටම පොදු විදිහට තියෙන්නේ. මොකද කරන්න පුළුවන්? මෙතන දිගෙන ගත ලක්ෂණය මොකද්ද? ප්‍රතිපද දෙකක් මෙහෙම එකතු වෙලා තිබ්බොත් ඒ ප්‍රතිපද මේ දෙන්නට වෙන වෙනම බෙදලා දෙන්න පුළුවන් වගේ වැඩක් තියෙනවා නේ. ඒකෙන්ද අපි ඒකේ වැඩි කරමු දැන් ඉස්සෙල්ලා. තර්කම දෙන්නේ. මේ ප්‍රතිපද මම මේ දෙන්නට වෙන වෙනම බෙදලා දෙනවා. ඒතොර ඒක තමයි මේ ඉගෙන ගත්තේ. මෙතන තියෙනවා ලක්ෂණය. හරිනේ? අන්න දැන් ප්‍රසාරණය කරමු. කොහමද දෙන්නේ? ඉසෙද්දතාවක් ඉසෙද්දා. ඉසෙද්දා. ඉසෙද්දතාවක් w බ. ඒතර දනනේ. දන ඉසෙද්දතාවක් w බ. දන w වතාවක් ඉසෙද් බ. ඊට පස්සේ දන w වතාවක් w බ. හරිනේ? එතකොට දැන් දන ලක්ෂණ ටික ටික එළියට එනවා නේද? ඇයි ඒ? ඉසෙද්දතාවක් ඉසෙද් බ කියන්නේ ආයතර ලක්ෂණයමනේ. සංකීර්ණ සංඛ්‍යාවක් වතාවක් එයාගේ මාපාංකය. මෙයා. එහෙමනේ? ඊට මෙතන අපි දැන් කියනවා මාපාංක ඉසෙද් බ වර්ගය කියලා. ඉසෙද්දතාවක් w බා. තාම දන්නේ නැහැ නේ මුකුත් කරන්න. දැනට එහෙමම තියෙනවා. මෙයාට මුකුත් කරන්න දන්නවද? w තාවක් ඉසෙද් බා. තාම දන්නේ නැහැ. එහෙමම තියමු. මෙතනට w තාවක් w බා. කොහමද වෙන්නේ? එයා ආපංක w ගේ වර්ගය වෙනවා. හරිනේ. එතකොට හරි. මෙතෙන් දැනගන්න නම් ප්‍රශ්නයක් නැහැ. අර අපි කලින් ඉගෙන ගත්ත ලක්ෂණෙත් පාවිච්චි කරලා සංකීර්ණ සංඛ්‍යාවක් කතාවක යගේ ප්‍රතිබද්ධයට අරගෙන ඔන්න ගුණ කරලා අපි දන්න ලක්ෂණ ප්‍රතිබද්ධය තුලත් ලක්ෂණ ටික පාවිච්චි කරලා ඔන්න මෙතෙන්ට ගන් අරගෙන ආවා. එතකොට දැන් කොහොමද අපි මෙන්න මේ වගේ තැනකට යන්නේ? කොහොමද ඒක හිතන්න වෙන්නේ? අනික තාමත් අපි මේ සමාන කිරීමක් ඉස්සරහට අරගෙන යන්නේ. අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අසමානතාවයක් මේක ඇතුළට ගෑවෙන්නත් ඕනේ.
ඒක අනිවාර්යෙන් කතාවක් නේ. එතකොට කොහොමද මේ වැඩේ කරගන්නේ අපි? අසමානතාවයකට මේක හරව ගන්න තෝරේ. එතකොට අපි අසමානතාවය කොහොමද දැක්කේ? අසමානතාවයක් කලින් වීඩියෝ එකේ දිගෙන ගත්තා. මෙන්න මෙතන මෙහෙම අසමානතාවයක් අපි ගාව තියෙනවා. එහෙමනේ? එතකොට සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක් තිබ්බොත් ඕනේ නම් එයා මොකද වෙන්නේ? එයා ඒ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටසට විශාලයි හෝ සමානයි. නැත්නම් එයාගේ අතාත්වික කොටසට විශාලයි හෝ සමානයි. සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. එහෙමනේ? එතකොට එහෙම කෙනෙක් කොහෙදවත් හදාගන්නේ නැද්ද? මොකද අපි අසමානතාවයක් විදිහට දන්නේ මෙන්න මේ දෙන්න විතරයි. එහෙමනේ? කොහෙදවත් එහෙම කෙනෙක් අපිට හදාගන්න බැරිද? හිතලා බලන්න. අපිට මේ සංකීර්ණ සංඛ්‍යාවක තාත්වික කොටසකට මෙයාව හරව ගන්න දෙනක් කොහෙද ආයේ ඒ වගේ තැනක් තියෙන බලන්න අපි ඉගෙන ගත්ත දේවල් වල මෙතන තියෙනවා නේද? මේ කවුද ඉන්නේ? සංකීර්ණ සංඛ්‍යාවකුයි එයාගේ ප්‍රතිබද්ධයයි එකතු වුණාම අපිට ඒක රීප්ලේස් කරන්න පුළුවන් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස දෙගුණේ කියලා. එහෙමනේ? එතකොට මොකද වෙනවන්නේ? සංකීර්ණ සංඛ්‍යාවක එයාගේ ප්‍රතිබද්ධයයි එකතු වෙන්න ඕනේ. එහෙමනේ? මම ඒක කිව්වේ. මේ ටික අපිට අපි ගාව තියෙන එක හරි වැදගත්. අපිට අදාළ තැන්වලදී ආව පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනේ? එතකොට අපි කොහොමද මේක දැන් හිතුවේ? මම චුට්ටකයි මතක් කරන්න. අපි තාමත් ඉන්නේ සමානතාවයක් ළඟ. අපිට ඒක අසමානතාවයකට හරව ගන්න ඕනේ. එතකොට අසමානතාවයක් අපි දන්නේ එක්ක තාත්වික කොටස සහ අතාත්වික කොටස මෙන්න මෙහෙම තිබ්බොත්. එහෙමනේ? එතකොට අපි මේ try කරා ඊට පස්සේ මේ තාත්වික කොටසකට හරව ගන්න. උදාහරණයක් විදියට. එතකොට අපි ඊට පස්සේ බලුවා අපි ඉගෙන ගත්ත දේවල් වල තාත්වික කොටස කොහෙද තියෙන්නේ කියලා. එහෙමනේ? කියන්නේ තාත්වික කොටස වලට සම්බන්ධයක් කොහෙන්ද කියන එක. එතකොට තියෙන මෙහෙම එකක්. සංකීර්ණ සංඛ්‍යාවක යාගේ ප්‍රතිබද්ධ එකතු වුණාම අපිට යාව දෙගුණයක් යාගේ තාත්වික කොටසකට කියන්න පුළුවන්. එහෙමනේ? ඒ කියන්නේ දැන් අපි හිතන්න මේකදී හදාගත්තා නම් හරි සංකීර්ණ සංඛ්‍යාවකුයි යාගේ ප්‍රතිබද්ධය එකතු වෙනා වගේ පදයක්. ගැළපෙන දෙන්නෙකුත් ඉන්නවා නේද මෙතන නේ? සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවක් තියෙනවා. හැබැයි මෙන්න එයා මෙන්න මේ විදිහට හදා ගන්නවා. සංකීර්ණ සංඛ්‍යාවක යාගේ ප්‍රතිබද්ධය විදිහට හදා ගන්නවා. හරිනේ? බලන්න මම කරන වැඩේ. මම මෙයාගේ වෙනසක් කරන්නේ නැහැ. හරි? මෙතන ලියනවා ඉසෙඩ් දතාවක් W බා කියලා. එයාට වෙනසක් කරන්නේ නැහැ. හරි? මම මේ W සෙට් බා ඉන්නවනේ. දැනට ඔහොම තියෙනවනේ. මම මෙයාට එයාගේ දෙපාරක් ප්‍රතිබද්ධ ගන්න. කමක් නැහැ නේද? දෙපාරක් ප්‍රතිබද්ධ ගත්තා ආයෙ තිබ්බ දැනට වෙනවනේ. මෙන්න මේ ලක්ෂණය මම පාවිච්චි කරේ. දෙපාරක් ප්‍රතිබද්ධ ගත්තොත් ආයෙ ඔරිජිනල් සංකීර්ණ සංඛ්‍යාවම හම්බෙනවා. එතකොට කලින් තිබ්බේ W සෙට් බා. හරි? එතකොට මම එයාගේ දෙපාරක් මොකද කරේ? දෙපාරක් ගත්ත යාගේ ප්‍රතිබද්ධය. දැන් මොකද වෙන්නේ? අපිට පුඩ් තනින් හිටපු එකේ නම එතන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ඉසෙඩ් W බා. දැන් මේකෙදි මෙතනදි මේ තියෙන බා එක, ඒ කියන්නේ එලින් තියෙන බා එකට අපිට මුකුත් කරන්න බෑනේ. ඇතුලෙන් තියෙන බා එකට, ඇතුලෙන් තියෙන බා එක මෙතනට බෙදලා දෙන්න පුළුවන්. ඇයි ඒ? සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයේ කෝයික. ඉතින් ගුණිතයක ප්‍රතිබද්ධයක්. ගුණිතයක ප්‍රතිබද්ධයක් කියන්නේ මොකද නේ? ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ වෙන වෙනම ප්‍රතිබද්ධ කරගෙන ගුණ කරත් කමක් නැහැ. එහෙමනේ? එතකොට අපි මේ එළියෙන් තියෙන ප්‍රතිබද්ධය මුකුත් කරන්නේ නැහැ. හැබැයි මේ ඇතුලෙන් තියෙන ප්‍රතිබද්ධය තියෙනනේ. අන්නේ ඇතුලෙන් තියෙන ප්‍රතිබද්ධය අපි මේ දෙන්නට බෙදලා දෙනවා. එතකොට කොහොමද වෙන්නේ? ඔන්න මම එළියෙන් තියෙන කරාට මුකුත් කරන්නේ නැහැ. ඇතුලෙන් තියෙන ප්‍රතිබද්ධය දෙන්නට බෙදලා දෙනවා. මෙයාට කෙනෙක් එකක් හම්බෙනවා. එතකොට ඔල්රෙඩි තිබ්බේ පරණ තිබ්බේ ඉසෙඩ් බා කෙනෙක්නේ. එතකොට එයාට තව එක්කෙනෙක් හම්බෙනවා. ඇයි තව එක්කෙනෙක් ආවේ? එයා ගාව දැනටමත් එකක් තිබ්බා. අපි මේ මෙතන තිබ්බද මේ දෙවෙනිට තිබ්බ එක්කෙනා බෙදලා දුන්නම එයාට තව එකක් ආවා. හරිනේ? මේ පදේ හැම වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන පොඩි සුළු කිරීමක් කරන්න පුළුවන් නේ. මේ ඉසෙඩ් වලට ප්‍රතිබද්ධ දෙකක් ඇවිල්ලා තියෙනවනේ. ආයි මේ ලක්ෂණය. ප්‍රතිබද්ධ දෙක අයින් කරලා දාන්න පුළුවන්. එහෙමනේ? එතකොට කොහොමද වෙන්නේ? අපි පටන් ගත්තේ මෙයාගෙන්. එතකොට ආදෙනට සුළු වෙලා තියෙනවා මාපංග ඉසෙඩ්ගේ වර්ගයක් එනවා නේ. එතකොට ඉසෙඩ් දතාවක් W බා එකක් ඉන්නවා. ඊට පස්සේ දැන් මොකක්ද දෙන්නේ? මේ W බා එක මෙතන ඉන්නවා. හරිනේ? W බා ඉන්නවා. ඊට පස්සේ ඉසෙඩ් ප්‍රතිබද්ධ දෙකක් තියෙනවා. අර ලක්ෂණේ පාවිච්චි කරලා ඉසෙඩ්ගේ එක කියන දෙන්නම අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉවර නෑ ඊයේ. සම්පූර්ණ මේ උඩින් ඉන්න ප්‍රතිපදේ තාමත් ඉන්නවා යාගාව. හරිනේ? අර මේ උඩින් ඉන්න ප්‍රතිපදේ තාමත් දාන්න ඕනේ. හරිනේ? එතකොට මට ප්‍රතිපදේ තිබ්බා උඩින් ඉන්න ප්‍රතිපදේ මෙතන දෙනවා. ඊට පස්සේ W වර්ගේ එනවා. හරිනේ? හා. එතකොට අපි ගත්ත සුට්ටක් පැහැදිලිව ඊළඟ පියවරේදී ලියාගත්තොත් කොහොමද වෙන්නේ? Z W bar done
දෙකවතාවක් තුනත් හයයි තුනවතාවක් දෙකත් හයයි මම මේ ගුණිතේ මාරු කරන්න. ඒක කොහොමද ඉන්නේ? ඉසෙඩ් w බා ඒ සම්පූර්ණකේ ප්‍රතිපදය ධන w වර්ග. අන්න 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 අපිට ඕන කෙනෙක් හම්බුණා. කවුද? මේ සංකීර්ණ සංඛ්‍යාවක් ධන එයාගේ ප්‍රතිපදය. ඉසෙඩ් w බා කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඉසෙඩ් w බා කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිපදය තියෙනවා. අපිට ඕන වැඩේ වුණා. අපිට ඕනුනේ මේක ඇතුළට මෙන්න මේ වගේ පදයක් ගොඩනගා ගන්න ඇයි? එහෙම දාගත්තොත් අපිට අසමානතාවකට පණින්න පුළුවන්. ඒතර ඒකට අපි මෙන්න මේ වැඩේ කරපු ගමන් මොකදුනේ? දෙපාරක් වැඩේ දාපු ගමන් අර දෙපාරක් ප්‍රතිපද දාපු ගමන් එහෙම පදයක් හැදුණානේ. ZW බා කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ ZW බා කියන සංකීර්ණ සංඛ්‍යාවෙම මෙතන තියෙනවා කවුද? එයාගේ ප්‍රතිපදය. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක එයාගේ ප්‍රතිපදය එකතුලා කෙලිම් ලියන්න පුළුවන් කොහොමද? දෙක වතාවක් ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස කියලා. හරිනේ. ඒතර මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතර අපි දැන් සංකීර්ණ සංඛ්‍යාව ZW වතාවක් W බානේ. ඒතර ZW වතාවක් W බා කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස අපිට ගන්න පුළුවන්. කියන්නේ මෙයාව රීප්ලේස් කරන්න පුළුවන් මෙතනින්. ඒක දෙකෙන් ගුණ කරනවා. හරිනේ. ඔන්න ඔතනට එනවා. හරිනේ කතාව. කතාව පැහැදිලි. හරි. එතකොට ඊට පස්සේ ඔන්න දැන් මේ මෙතන අසමානතාවයට ඒ කියන අසමානතාවක් හදා ගන්නවා වෙනුවෙන් අපි මෙතනටත් ආවා. එහෙමනේ. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට මොකද ගන්න පුළුවන්? අසමානතාවයක් හදාගන්න අපි මේ තාත්වික කොටස මෙතනට අරගෙන ආවේ. එහෙම නේද? දැන් එහෙනම් අසමානතාවයට පණින් මොකද වෙන්නේ? අපිට තාත්වික කොටස වෙනුවට ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක අධ්‍යක්ෂ කරන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? තාත්වික කොටස අඩුයි, අතාත්වික කොටස වැඩි. එහෙම නේද? එතකොට මම මෙතනට ධන 2යි මෙන්න මේ තාත්වික කොටස වෙනුවට. හරි, මම දැන් මේ අසමානතාවය පාවිච්චි කරන්න යන්නේ. හොඳට බලා ගන්න. හරි. මේ ආගමේ රියල් ඉෆෙක්ට් කියන එක වෙනුවට මම දැන් මේ මාපන් ඉසෙට් ගන්න යන්නේ. හරි. ඒතොර දැන් අපිට තියෙන ඉසෙට් බා w බා කියලානේ. ඒතොර මම මේ රියල් ඉසෙට් w බා කියන එක වෙනුවට මම දැන් එයාගේ මාපන්ක දානවා. හරිනේ. හරිනේ. අන්න මේ රියල් ඉසෙට් w බා කියන එක වෙනුවට මෙයාව දැම්මා. දැන් මොකද වෙන්නේ? මට කියන්න බලන්න. කියනවා මට ඇහෙන්න නැහැ. කිතින් කියන්න. මොකද වෙන්නේ? මේ රියල් ඉසෙට් කියන එක නේ මේ මාපන් ඉසෙට් හැම වෙලේම සමානද? හැම වෙලේම සමාන නැහැ. සාධාරණ වශයෙන් සමාන නැහැ. සමාන වෙන අවස්ථාවකුත් තියෙනවා. හැබැයි සාධාරණ වශයෙන් සමාන නැහැ කියලා මේ කියන්නේ. එහෙම නේද? මෙයා අඩුයි, මෙයා වැඩි. ඒ කියන්නේ අපි අර තරාදී කතාව කලින් ඉලියද අපි කතා කරේ. ඒතර තරාදී මොකද වෙන්නේ? මෙයා බරින් අඩු පැත්ත, මෙයා තරාදී බරින් වැඩි පැත්ත. එහෙමනේ. එතකොට රියල් කියන්නේ බරින් අඩු පැත්ත. එයාගේ මාපාංක කියන්නේ බරින් වැඩි පැත්ත. එතකොට දැන් මොකද වෙන්නේ? කලින් බරින් අඩුව හිටපු එක්කෙනට අපි එයාට වඩා තව බර වැඩි එකෙක් දැම්මා. ඒකේ වැඩක් නැද්ද මේකේ? මෙයාට වඩා බරින් වැඩි එකෙක් මෙතනට ආදේශ කරා. එතකොට මම මෙතනට සමාන කිරීමක් දැම්මොත් හරියද? නෑ නේද? ඇයි ඒ? තරාදී කලින් සමතුලිත වෙලා තිබ්බේ. දැන් එකපැත්තට අපි බර වැඩි කෙනෙක් දැම්මා. එතකොට මොකද වෙන්නේ? එයාගේ බර වැඩි වෙනවා. එහෙමනේ? අනිත් එක්කනට සාපේක්ෂව එයාගේ බර වැඩි. ඒ කියන්නේ මොකද වෙන්නේ? බරයි කියන මොහොතේ විශාලත්වය ගැන. හරිනේ? එතකොට මෙයාගේ විශාලත්වයට වඩා මෙයාගේ විශාලත්වය වැඩි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මම මේ දීපු පේලිය මෙයාට සමාන වෙන්නේ නැහැ. මේ දෙවෙනි පේලිය මොකද වෙන්නේ? මේ පේලියට වඩා මෙයා විශාලත්වයෙන් වැඩි. එහෙමනේ? එතකොට ඒක විශාලත්වයෙන් වැඩි කියලා කියන්න අපි දාන්නේ මෙන්න මෙහෙම දානවා. හරි. අර මාළු වගේ කට ඇරිච්ච පැත්ත. හරිනේ? එතකොට මෙයා විශාලත්වයෙන් වැඩි. ඇයි ඒ හේතුව? මම මේ රියල් ඉසෙට් w බා කියන එකේනාව එයාගේ මාපාංක. ඉසෙට් w බාගේ මාපාංකෙන් රීප්ලේස් කරා. මම පාවිච්චි කරේ ඇත්තටම මෙන්න මේ අසමානතාව. හරිනේ? එතකොට තරාදී සමතුලිතලා තිබ්බ තැනකට මෙතන තැනක සමතුලිතයි. හරිනේ? හැබැයි මම මොකද කරේ? සමතුලිතතාව දැන් මම බින්දා. මොකද කරේ? රියල් ඉසෙට් w බා වෙනකොට දැම්ම එයාගේ මාපාංකෙ. එතකොට මොකද වෙන්නේ? බර වැඩි වුණා. ඒ කියන්නේ මේ පේලියේ විශාලත්වය මේ පේලියේ විශාලත්වයට වඩා වැඩි. මෙයා විශාලත්වයෙන් වැඩි. හරිනේ? එතකොට මම කලින් වීඩියෝ එකකදීත් පැහැදිලි කරා මෙන්න මේ ලකුණු අපි සොලු කරගෙන යද්දී දාන විදිය. එතකොට මම මේ පේලියෙන් බලන්නේ දිගටම සමාන ලකුණු කිරීමක් එන්නේ. එතකොට මේ සමාන ලකුණු හැම එකෙම තේරුම මොකද්ද? මේ සමාන ලකුණු තේරුම මේ මම ලියන පේලිය ඊට උඩින් දින පේලියට සමානයි. මේ සමාන ලකුණු තේරුම මෙතන ලියන පේලිය උඩින් පේලියට සමානයි. කොහොමම නෙන්නේ? එතකොට මේ සමාන ලකුණු තේරුම මෙතනින් ලියන පේලිය ඊට උඩින් පේලියට සමානයි. එතකොට මේ අසමානතර ලකුණු තේරුම මොකද්ද? මම මෙතන ලියපු පේලිය මෙයාට වඩා විශාලයි කියලා මම කිව්වේ. හරිනේ? එතකොට උඩට උඩට අනිවාර්යෙන් මෙතනට නම් ගියාම මොකද වෙන්නේ?
මෙයාට වඩා මෙයා විශාලයි හැබැයි මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි. ඒතර මේක දිග පල්ලෙහාටව සමානයි 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 මෙයා විශාල වෙනවා. ඒතර අන්තිමට ගත්තොත් ඉසෙත් දන w භාගයේ වර්ගයේ මෙයාට වඩා කුඩා වෙනවා. හරිනේ? කතාව පැහැදිලි. එතකොට තම ඉවර නෑ හැබැයි කතාව පැහැදිලි වුණා. අපි මෙතනට නම් යන්න ඕනේ. එහෙම නේද? දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? අපි මෙහෙම එක්කෙනෙක් හදාගන්න බෑ නේද? වම් පැත්තේ අනික ඉන්නේ වර්ගයක්වත් නෙමෙයි. වර්ගයක් නැති වෙන්නත් ඕනේ. කොහොමද මේ වැඩේ කරන්නේ? කෙනෙක්ට තනියම හිතන්න පුළුවන්. හැබැයි මම තව චූටි ටෙක්නික් එකක් මෙතනට ඔයාලට අරන් දෙන්නම්. අපිට තමන් කරන්න පුළුවන් දේවල් හරි. ත්‍රිකෝණමිතික සර්වසාම සාධනය කරද්දී ඔයාලා ඕන තරම් මේක කරලා ඇති. කෙමිස්ට්‍රි ගැන ගන්න කෙනෙක් නම් පරිවර්තනයක් කරද්දී මේක මේ වගේ ක්‍රම අනිවාර්යෙන් පාවිච්චි කරලා ඇති. අපි අර ඉස්සරහින් පටන් අරගෙන ගිහිල්ලා තනක හිරුණාට පස්සේ මොකද කරන්නේ? පිටිපස්සෙන් පටන් අරගෙන ඇවිල්ලා මැදක් එනකන් එනවා. අදාල දැනෙන්නේ ජොයින් කරනවා. අන්න මේ වැඩේ ඒ ටෙක්නිකේ යූස් කරන්නේ මම දැන් මෙයන්නේ. හරි? දැන් මම මොකද මේ හදාගත්තේ? මෙයාගේ වර්ගනේ. හරිනේ? ඒතර ඒ කියන්නේ අපි දකුණු පැත්තේ මෙයාගේ වර්ගය හදාගත්තා නම් හරි. එහෙම නේද? ඒතර ඒ කියන්නේ අපි බලමු මේ දකුණු පැත්ත වර්ග කරා මොකක්ද වෙන ප්‍රකාශනය කියලා. බලන්න දකුණු පැත්ත වර්ග කරා මොකක්ද වෙන ප්‍රකාශනය. සෙට් දන w මෙන්න මේ ප්‍රකාශනයේ වර්ගය කොහොමද වෙන්නේ? දන්නවනේ වර්ග කරන. ආපාංගික සෙට්ගේ වර්ගය ඊට පස්සේ මේ දෙනගේ ගුණිතයේ දෙගුණේ දන මෙයාගේ වර්ගනේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? මම මේ ප්‍රකාශනයේ කොහොම හරි සුළු කරගෙන යනවනේ මෙන්න මේක මේ වගේ පදයක් එනක. එහෙමනේ. දැනට තියෙන පදේ අන්තිම තියෙන පදේ හිතලා බලන්න. අපිට මෙයා දැනටමත් ඉන්නවා. නේ? මෙයාත් දැනටමත් ඉන්නවා. කවුද අඩු? මේ මාපාංක සෙට් එකට මාපාංක w තමයි අඩු. එහෙම නේද? ඉතින් මොකද කරන්න ඕන? මේ අපිට මේ මාපාංකේ එදෙනගේ ගුණිතේ මාපාංකයක් මෙතන ඉන්නේ. එදෙනට වෙන වෙනම දෙනවා. අපි හැම ලක්ෂණයක දින ගත්ත මේ තියෙන. හරි නේද? එහෙනම් 2යි මාපාංක සෙට් මාපාංක w බා. හරිනේ? අපි මේ ගණන් ගත්ත ලක්ෂණ. ගුණ කළ මාපාංකය ගත්තත් හරිය නැත්නම් වෙන වෙනම මාපාංක කරගෙන ගුණ කරත් හරිය. දෙකම එකයි. හරිනේ? දැන් හිතලා බලන්න මම මෙතන දාන ලකුණ මොකක්ද? දැන් අසමානතාවය දන්නේ නැහැ. දැන් දන්නේ සමානතාවය. ඇයි ඒ? මම මෙයාට සමාන පදයක් නෙමෙතන ලිව්වේ. හරිනේ? මෙයා මේ පේළිය මෙයාට සමානයි. හැබැයි මේ පේළිය මෙයාට වඩා මොකද වෙන්නේ? මේ පේළිය ලොකු වෙනවා. ඒතර අල්ටිමේට්ලි ගත්තොත් මොකද වෙන්නේ? මේ පේළිය මෙයාට වඩා ලොකු පේළියක් තමයි මේ තියෙන්නේ. මෙයාගේ විශාලත වැඩි. හරිනේ? තාම ඉවර නැහැ වැඩි. අපිට කවුද ඕනේ? මාපාංක w ඕනේ. w බා එපා අපිට w ඕනේ. හිතන්න මේ ඉන්නේ. හරිද? මොදෙන්නේ? ප්‍රතිබද්ධයයි ප්‍රතිබද්ධ විශාලත්වයයි නැත්නම් ප්‍රතිබද්ධ මාපාංකයයි සංකීර්ණ සංඛ්‍යා මාපාංකයයි සමානයි. මෙන්න මේ ලක්ෂණය. එතන මොදෙන්නේ? අපිට මේ w භාගයෙන් එකිනෙකා රීප්ලේස් කරන්න පුළුවන් w ගේ මාපාංක w. හරි? එතකොට 2යි z w තන w වර්ග. අපි මෙතන දාන ලකුණ වර්ගයට මට හෙන්නේ නැහැ. කොහොමද එන්නේ? තවත් සමාන ලකුණක් නේ. ඇයි ඒ? මේ සමානතාවයක් පාවිච්චි කරේ. එයාට සමාන කෙනෙක් තමයි මෙතන දැනේ. ඔන්න දැන් වැඩේ හරි. අපි අර බලාපොරොත්තු වෙන එක නහම වුණා. එතකොට මේ තියෙන්නේ කවුද? ඉසෙඩ් දන w ගේ පූර්ණ වර්ගය තමයි මේ තියෙන්නේ. එහෙනම් මට මෙයාව රීප්ලේස් කරන්න පුළුවන්. ඉසෙඩ් මාපාංක ඉසෙඩ් දන මාපාංක w ගේ එන්න මෙයාගේ පූර්ණ වර්ගය. ඔන්න එතකොට අපි අර අපිට අපි සූත්‍රයක් හදාගත්තනේ. එතකොට අන්න එතනට නකන් අපි මේ අර අනිත් පැත්තෙන් සුළු කරලා බලන්න පුතන්ට නකන් දෙන්න ඕනි කියලා. ඔන්න අපි එතනට නකන් සුළු කරගත්තා. හරනේ. හැබැයි අපි පෙන්වන්න ඕන මොකක්ද? මෙන්න මේ අසමානතාවය තෘප්ත කරනවා කියලා. එතකොට බලමු අපි දැන් පටන් ගත්ත කොහෙන්ද නැවතලා ඉන්නේ කොහෙද කියලා. පටන් ගත්ත මෙතනින්. එතකොට ඒක සුළු කරගෙන ගිහිල්ලා මේ පැත්තේ නම් ඔක්කොම සමානතාව තිබ්බේ. සමාන ලකුණු තිබ්බේ. හැබැයි මෙතනදී අසමානතාවයකට මාරු වුණා. එතකොට මේ z දන w කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංක වර්ගය. ඒක අපි දැන් මෙන්න මෙතනට නම් සුළු කරලා තියෙනවා. හරනේ. එතකොට දැන් අපි කොහොමද මේ දෙන්නව කනෙක්ට් කරන්නේ? මේ දෙන්න අතර සම්බන්ධතාවය කොහොමද ගොඩනගන්නේ? හිතන්න. අපිට ඕන දෙන්නේ අපි මෙතන ඉන්න පටන් ගත්තේ. ඒතර යාම තමයි මම යාම මෙතන ලිව්වේ. ඒතර මේක දිගේ පල්ලෙහාට යද්දි මොකද වෙන්නේ? මේ සමාන ලකුණෙන් කියන්නේ මේ පේළිය මෙයාට සමානයි. මේ සමාන ලකුණෙන් කියන්නේ මෙතන ලියලා තියෙන වෙලිය උඩ එක්කනට සමානයි. මෙතනට නම් උඩ එක්කනට සමානයි. ඒ කියන්නේ මේ පේළිය මොකද වෙන්නේ? මෙන්න මේ තුන් වෙන ලියලා තියෙන වෙලිය මේ සෙද්දන w වර්ගයට සමාන වෙනවා. හරිනේ. හැබැයි ඊට පස්සේ පියවරේදී මොකද වෙන්නේ?
අපි අසමානතාවය පාවිච්චි කරන්නේ මෙන්න මේ නේද? එතකොට අසමානතාවය පාවිච්චි කරද්දී අපි මොකදනේ මෙන්න මේ තාත්තික කොටසට තාත්තික කොටස කියන එක නාව මොඩියුලස් එකෙන් නැත්නම් රියල් පාර්ට් එක මාපන්. හරි? එදෙනගෙන් රීප්ලේස් කරා. මාපාංකෙන් රීප්ලේස් කරා. එතකොට මාපාංකෙන් රීප්ලේස් කරාම දන්නවා මාපාංක හැම වෙලේම මේ තාත්තික කොටසට වඩා වැඩි කියලා. එහෙමනේ. එතකොට දැන් මෙතනදී සමානතාවයේ බිඳනවා අසමානතාවයකට හැර වෙනවා. ඇයි ඒ? අපි මෙයාට වඩා වැඩි අගයක් තමයි මෙතනට ආදේශ කරන්නේ. ඒකනේ උනේ. එතකොට අපි මේක දිගේ බලාගෙන ඉද්දී මෙතනට නම් මේ දෙන සමානයි. හැබැයි මෙතනින් මෙතනට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ලියන පේලිය මෙයාට වඩා වැඩි. මෙයා විශාලයි. එහෙමනේ. එතකොට මෙතනින් පස්සේ ලියන ඔක්කොම පද ටික එනවා මොකද වෙන්නේ? මෙතන මේ මෙතන දැන් පස්සේ දින ඔක්කොම පද ටික මෙයාට වඩා විශාල පද. ඇයි ඒ? අපි මෙයාම ඊට පස්සේ පළහැට පළලා ශුරු කරන්නේ ආය සමානතාව පාවිච්චි කරේ නැහැ. ආය සමානතාවයක් දිගේ තමයි අරගෙන ගියේ. එතකොට මේ මේ සමානතාවයෙන් මතකයිනේ මේ සමානතාවයෙන් කියුනේ මේ පෙළි උඩ පෙළට සමානයි කියලා. එතකොට මෙතනින් නම් මේ සම්පූර්ණ වර්ගය මෙතන තියෙන පෙළේට සමානයි. හැබැයි මෙතන තියෙන පෙළේ මොකද වෙන්නේ? මෙයාට වඩා විශාලයි. එතකොට අපි අන්තිමටම කිව්වොත් මේ අන්තිමට ලියලා තියෙන අපි මේ පූර්ණ වර්ගය මෙයාට වඩා විශාලයි හෝ සමාන වෙන්න ඕනේ. හරිනේ? අර අපි දාන සමාන ලකුණු අසමානතා ලකුණු හරියට අවබෝධ කරගෙන තියාගන්නවා. ඒකෙන් දා අපිට මෙහෙම අන්තිමට කියන්න පුළුවන් නේද? අපි පටන් ගත්තේ මෙයාගෙන්. මේ වර්ගය අපි අන්තිමට මෙයා සුළු කරලා ගත්තා මෙතනට. එතකොට එතන තියෙන්නේ මෙන්න මෙයාගේ සම්පූර්ණ වර්ගයට. මොකද වෙන්නේ? මෙයා විශාල වෙන්න ඕනේ. එතන මේ අසමානතාවයේ හින්දා. ඔන්න අතරට ආවා. එතකොට මම දැන් මේ අන්තිම පෙළිය මකන්නම්. ඒක අපිට ආයෙ ඕනේ නැහැ නේ. හරි. එතකොට මෙතනදී දැන් අපිට ඕනි අන්තිම එක නහම්බ වුණාද තවම? තවම නැහැ නේ අයියේ. අපි සලකන්න ඕනේ කියලා නෙවෙයි ගත්තේ. අපිට මෙතනට ඕනේ මාපාංකයක්. අර මාපාංකේ හදාගත්ත අයවතාවක් සංකීර්ණ සංඛ්‍යාවක් එයාගෙම කොන්ජුගේට් එක නැත්නම් ප්‍රතිපදයෙන් ගුණ කළා. එහෙමනේ. එතකොට එතනදී හැදෙන්නේ මාපාංකේ වර්ගයක්. මිසක් මාපාංකේ නෙවෙයි. එතකොට ආයෙමත් මෙතනදී මාපාංකේ ගණන නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන් මේක මෙතනදී අපිට මේ වර්ග කියන එක නම් අයින් කළා දාන්න එනවා. එහෙනම් දෙපැත්තම මොකද කරන්නේ? දෙපැත්තෙම වර්ගයක් නේ තියෙන්නේ. දෙපැත්තෙම වර්ගමූලේ දෙපැත්තම වර්ගමූලේ සලකන්න වෙනවා. හරිනේ? එතකොට දෙපැත්තම වර්ගමූලේ මෙතනදී ප්‍රශ්නයක් නැතුව සලකන්න පුළුවන්. හේතුව ඉසෙද්දන W ගේ මාපාංකෙන් තියෙන්නේ. එතකොට මාපාංකයක් කියන්නේ අනිවාර්යයෙන්ම මේ අර මූලේ ඉඳන් තියෙන දුරනේ මේ තියෙන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම ධනාගයක්. එතකොට මෙතනක් තියෙන එහෙම ගැන් දෙකක එකතුවක්. එතකොට අනිවාර්යයෙන්ම දන්නවා මේ පැත්තේ මේ වර්ගේ නැතුව අපි හිතුවොත් මේක ඇල්ල ධනාගයක් මේ වරහන තුල තියෙන්නේ ධනාගයක්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ වර්ගමූලයේ ගත්තට ධන හොරින අවශ්‍යතාවයක් නැහැ දාන්න. අසමානතාවයට බාධාවක් වෙන්නේ නැහැ. හරිනේ? එතකොට මේ අගයන් මේ කොටස් දෙකම ධන වෙන හින්දා අපිට දෙපැත්තම වර්ගමූලය ගන්න පුළුවන්. එතකොට කොහොමද වෙන්නේ? මේ පැත්තේ වර්ගය අයින් කරනවා. මේ පැත්තේ වර්ගය අයින් කරාම එහෙම වෙනවා. එතකොට ඕනි නම් අපිට හේතුව කියන්න පුළුවන්. හේතුව මෙයා විශාලයි බිඳුවයි සමාන බිඳුව වෙන්න තුලුවන්. විශාල බිඳුවකට ගමු. විශාලයි හෝ සමාන බිඳුවයි මෙයාත් අනිවාර්යයෙන්ම විශාල හෝ සමාන බිඳුව. හරිනේ? එතකොට ඔක තමයි හේතුව අපිට වර්ගමූලෙ ගන්න පුළුවන් වෙන. හරිනේද? ඉතින් අපි අසමානතාවය අපි ඔප්පු කරා. හරිනේ? එතකොට අපි මේකදී ඔයාලට තේරෙන්නේ නැති අර අපි කලින් ඉගෙන ගත්තට ප්‍රතිපද්‍ය ඇතුළත් ප්‍රතිඵල සංකීර්ණ සංඛ්‍යාවල ಗುಣ මේ කියන දේවල් ටික ආය හැමතැනදීම යූස් කරලා අපි අපිට ඕන ප්‍රකාශනේ පෙන්නනවා. එතකොට මම ආයෙත් කියනවා මේකේ ඔප්පු කිරීම සිලබස් කරන් බලන්න ඔයාලා අත්‍යවශ්‍යම අර ඉගෙනුම් ඵල කියන යටතේ ඇතුලේ මේකේ ඔප්පු කිරීම මේක මේ ත්‍රිකෝණමිතික අසමානතාවය සාධනය කිරීම කියන එක දාලා තියෙනවා. හරි? ඒ කියන්නේ ඔයාලගෙන් මේක බලාපොරොත්තු වෙනවා මේක සාධනය කරන්න පුළුවන් වෙනවා කියන හැකියාව. හරිනේ? එතකොට ආයෙ පාරක් බලන්න ආයෙත් පාරක් බලන්න මේක තනියම කරන්න try එකක් දෙන්න බලන කියන්නේ මේක බලන තාක් තේරෙයි තනියම කරන්න යද්දී තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හරි? ඒකෙන් අනිවාර්යයෙන්ම හොඳට බලන්න අවබෝධ කරගන්න ඊට පස්සේ කටපාඩම් කරන්න නෙමෙයි කියලා කියන්නේ අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ආයෙ ලියන්න. හරි? එතකොට මේක මතක හිටියේ කොහොමද කරන්න කියලා හොඳ අවබෝධයක් තියාගන්න. මොකද මේකෙදි මේ ඉගෙන ගන්න සංකල්ප මේ සාධනය කිරීමේදී ඉගෙන ගන්න සංකල්ප හරි වටිනවා. හරි? එතකොට අපි මේ සාධනය පළවෙනිම කරේ VG ක්‍රමයක් මගින් algebraic method එකකින්. අපි ඊට පස්සේ බලමු මේක ප්‍රස්තාරයක් ලෙසින් කොහොමද ඔප්පු කරන්නේ කියලා. හරි. ඔන්න අපි අර අසමානතාවය ඔප්පු කරන එකේ ඊළඟ ක්‍රමය. මම ඉස්සෙල්ලා කිව්වේ නම් ප්‍රස්තාරක ක්‍රමයක් කියලා. හැබැයි ඒක ඇත්තටම හොඳම නම ජ්‍යාමිතික ක්‍රමයක් කියලා. හරි. එතකොට අපි මෙයා ගැන හිතලා බලුවොත් මේ තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතුවක් ගන්නනේ.
එමනද තුර අරට දෙවියන් මාත්‍රකයට අපි කතා කර මතක ඇති සංකීර්ණ සංඛ්‍යාතයකගේ එකතුවක් අපිට ආගන් සටහනට ලකුණු කරගන්න තුළ එමනද කොහොඳ කරේ සංකීර්ණ සංඛ්‍යාතක මෙහෙම තිබ්බොත් ඒ දෙන්න බද්ධ බද් දෙකක් වෙන ඇතන් ඇජසන් සයිස් දෙයක් වෙන පැරලෝග්‍රම් එකක් සමන්ත්‍රාසයක් නිර්මාණය කරගෙන එදෙනගේ මැදින් යන මෙන්න මේ විකර්ණය ඩයග්‍රෑම් එකෙන් අපිට ගන්න පුළුවන් මේ සංකීර්ණ සංඛ්‍යාතකේ එකතුව නිරූපණය වෙන සංකීර්ණ සංඛ්‍යාව හරිනේ කලින් ඉගෙනගත්ත දේ එතකොට මෙතනදි හැදෙනා නේද මෙන්න මේ OCA කියලා ත්‍රිකෝණයක් හරි OCA කියන ත්‍රිකෝණේ මම මෙන්න මේ වගේ වැඩක් කරත් බලන්නකෝ OA පාදයයි AC පාදයයි අන්නේ පාද දෙකේ දිගේ එකතුව ගන්නවා හරි එයා අපි ඊට පස්සේ මම මේ OC කියන පාදයේ දිගත් එක්ක සසඳනවා එකම ත්‍රිකෝණයක් ඇතුළේ බලන්නකෝ පාද දෙකක එකතුවක් අරගෙන ඒ පාද දෙකේ එකතුව තුන්වෙනි පාදයේත් එක්ක ඒ දිගත් එක්ක සසඳනොත් මොකද වෙන්නේ අනිවාර්යෙන්ම අර මේ පාද දෙකේ එකතුවේ දිග තුන්වෙනි පාද දිගට වඩා වැඩි වෙනවා එහෙම නේද ඒ ත්‍රිකෝණයක් එක්ක තියෙන සමානතාවය ඕනම ත්‍රිකෝණයකට හරි ඒක හින්දම තමයි මෙතනදී මේ ත්‍රිකෝණමිතික සමානතාවය කියලා මේකට කියන නම හේතුව හරි තව වැඩිපුර මේක ඉගෙන ගන්න කැමති කෙනෙක් triangle inequality කියලා Google search කරලා බලන්න හොඳ links ටිකක් හොඳ YouTube videos ටිකක් හම්බ වෙයි හරි ඉගෙන ගන්න වැඩි තව වැඩිපුර කැමති කෙනෙක් හරි එතකොට අනිවාර්යෙන්ම මොකද වෙන්න උතල ත්‍රිකෝණයක් ගත්තොත් පාද දෙකක් එකතු කරොත් ඒ පාද දෙකේ එකතුව තුන්වෙනි පාදයට වඩා දිගින් වැඩි. පාද දෙකේ එකතුව තුන්වෙනි පාදයට වඩා දිගින් වැඩි. ඒතරම් මෙතෙන් සැලකුවේ OAC ත්‍රිකෝණය. OAC ත්‍රිකෝණය සැලකලා මම OA සහ AC. OA සහ AC. ඒ පාද දෙකේ දිගේ එකතුව අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? OC පාදයට වඩා දිගින් වැඩි. තුන්වෙනි පාදයට වඩා දිගින් වැඩි. එතකොට තව මොනවද මම දන්නේ? මේ AC කියන්නේ කවුද? AC දිග OB දිගට සමානයි. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් නේ. එහෙම නේද? ඒතකොට AC කෙනෙක් කරනවා නම් රීප්ලේස් කරන්න පුළුවන් OB ගේ. එහෙම නේ? ඒතකොට OC OA නැත්නම් AC රීප්ලේස් කරන OB ගේ. ඇයි මම මේ OB ගේ රීප්ලේස් කරන්න හේතුව? මම AC කෙනෙක් කෙනෙක් දිගට දා OB කෙනෙක් කෙනෙක් දිග එකපාරට කියන්න දන්නේ නැහැ. OB කෙනෙක් කෙනා නිරූපණය වෙන W කෙනා සංකීර්ණ සංඛ්‍යාව. ඒතර OB කෙනා දිගින් නිරූපණය වෙන්නේ එතකොට ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය මතකයිනි සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය එන්නේ ඔරිජින් එකේ නැත්නම් මූලිකෙන් තියෙන ඒ අද්දල සංකීර්ණ සංඛ්‍යාවේ දිග එහෙමනේ එතන ඕ ඒකින් නිරූපණය වෙන කවුද ඉසෙට් කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය OB ගෙන් නිරූපණය වෙනවා W කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය OC ගෙන් නිරූපණය වෙනවා කවුද OC කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුව ඉසෙට් දෙන W ගේ මාපාංකය කවිශාල හරිනේ එතන පෙන්නන අසමානතාවයේ සැලකිත කොටස කියවරයි නේ ඇයි ඒ අසමානතාවය පෙන්නවා හැබැයි අපි මේක සමානයි කියලා පෙන්නන්න තෝරන්නේ එහෙමනේ අරකින් සමානයි කියලා ආවේ නැහැ හරිනේ එතකොට අපි ඕනනම් මේක පරිණ සම්බන්ධය කියලා ගමු ඊට පස්සේ දැන් සමානතාවය පෙන්වන්න එපේ එහෙමනේ සමානතාවය පෙන්වන්න මෙන්න මේ වගේ ටෙක්නික් එකක් යූස් කරන්න පුළුවන් හරි මම මෙහෙම ගන්නවා ඉසෙට් කියලා සංකේත සංඛ්‍යාවක් තියෙනවා හරි එතකොට OA ඊට පස්සේ OB කියලා W කියලා සංකේත සංඛ්‍යාවකුත් තියෙනවා නැබි මම මේ දෙන්නම දැන් එකතු කරපන්. එතකොට මොකද වෙන්නේ? කලින් නම් පොරුදු අර සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්නනේ. දැන් සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්න නැහැ නේද? ඇයි ඒ? කලින්ම මේ දෙන්නම එකතු කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මෙතනදි කරා වගේ OA ට OB එකතු කරන්න නම් OA නවත් ඇඳලා නවත්වපු තැනින් OB වගේ දෙහිල්ල තිබ්බනම් හරි. නේද? මෙතනින් මේක නැඳලා නවත්වපු තැනින් ඇඳලා නවත්තලා ඉවර කරපු තැනින් මෙයා වගේ දෙහිල්ල තිබ්බනම් හරි. එතකොට අනිත් එක නෑ නේද? කියන්නේ මේ සම්පූර්ණ කරන හරිය අර දැයිසිය දෙයක් එකතු කරනවා වගේ. ඒතර මේකෙත් මේ වැඩේම කරන්න ඕනේ. OA වැඳලා ඊට පස්සේ OB මේ දිගනේ මේ දිගම අරන් ගිහලා මෙතනින් තියනවා. ඒතර මෙතන සම්පූර්ණම එකතුව අපිට හම්බ වෙනවා කොහොමද? ඒක C කියලා ගමු. ඉසෙත් දන W කියලා. ඒතර කොහොමද මේකේ දැන් එකතුව සමාන වෙන්නේ? අපිට සමානතාවයක් මේකේ හදාගන්න ඕනේ. මට කියන්න පුළුවන් නේද මෙහෙම. OA දන AC කියන්නේ කවුද? කෙනෙක්ම OC දිග. එහෙමනේ. ඒතර OC වමට හදා ගන්න පුළුවන් OA දන AC ගේ. මේ දිගවල හරි. දැසිකම කුත් කතාවක් නෑ දිගවල. හරි. OA දන AC හරි. මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි මේ සම්පූර්ණ දුරට සමානයි. හරිනේ. ඒතර කොහොමද විල හරියන්නේ නැහැ නේ. මේ AC කියන දුර දන්නේ නැහැ නේ. අපි AC කියන දුර දන්න දිගකින් හදා ගන්න වෙනවා. ඉතින් AC කියන්නේ කවුද? AC කියන්නේ OB වෙනවා අයියේ. අපි මේ OB වෙන මෙතනින් ගිහලා තිබ්බේ. එහෙමනේ එහෙනම් අර කලින් වගේ මට AC වගේලා රීප්ලේස් කරන්න පුළුවන් OB හරිනේ එතකොට OC කියන එක වෙන සමාන වෙනවා OA දන හරි දැන් දන්නවා හැමෝම අයියේ OC කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුව. එතකොට යාගේ මාපාංකය
ඕ ඒ කියන්නේ ඉසෙට් කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. දැන් OB කියන්නේ W කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. දෙන්න සම්බන්ධය. ඒතර එක හා දෙක සම්බන්ධ කියන දෙක එකතු කරත් මොකද වෙන්නේ? අපිට මේවා සමාන්තරයි හැදෙනවා. හරිනේ? ඒතර විශේෂ අවස්ථාවකදී විතරයි දෙනක එකතු මේ දෙන මෙයා දෙන සමාන වෙන්නේ. ඒ හැර සාමාන්‍ය අවස්ථාවකදී මොකද වෙන්නේ? සාමාන්‍ය අවස්ථාවකට මේක එතනදී එදෙන අර වෙන වෙනම එකතු ගත්තොත් මාපාංක දෙක එකතු ගත්තොත් මෙයාට වඩා විශාල වෙනවා. හරිනේ? ඒතර අපිට කියන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා එයාගේ මාපාංකය ගත්තොත් මොකද වෙන්නේ? වෙන වෙනම මාපාංක දෙක එකතු කරත් මොකද වෙන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා මාපාංකය ගත්තම එන උත්තරයට වඩා සංකීර්ණ සංඛ්‍යා දෙක වෙන වෙනම එකතු කරලා මාපාංක ගත්තොත් අනිවාර්යයෙන්ම මේ වෙන වෙනම එකතු කරන එකේ විශාලත්වය අනිකට වඩා වැඩි වෙන්න ඕනේ. වැඩි හෝ සමාන වෙන්න පුළුවන් මේ වගේ විශේෂ අවස්ථාවකදී. කතාව පැහැදිලි. හරිනේ? හා. එතකොට අපි මේ අපේ තුන්වෙනි අසමානතාවය ත්‍රිකෝණමිතික අසමානතාවය සාධනීය දාමයෙන් බැලුවේ ක්‍රම දෙකකට. කලින් බැලුවා VG ක්‍රමයකින්, algebraic method එකකින්, දැන් බැලුවා ජ්‍යාමිතික ක්‍රමයකින්, geometric method එකකින්. හරිනේ? එතකොට මේ ඔප්පු කිරීම ඔයාලගේ ගණන් පළයකට දෙනවා මම ආයෙත් කියනවා. ඒකෙන්ද ඔළුවේ තියාගන්න මෙයව ඔප්පු කරන්න සමාලයට විභාගයට ගන්න පුළුවන්. හරිනේ? එතකොට ඒකෙදි අසමානතා තුනක් ඉවරයි. හතරවෙනි අසමානතාවයි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. Thank you.